ඇන්ටිටෙරරිසම් බිල් අතිශයෙන් භයනකයි. තිබුණ එකට වඩා දහගුණයක් භයනකයි. දැන් පෙළපාලි ගියොත් ඒක ටෙරරිසම් වෙනවා. කවුරු හරි මාධ්‍යවේදියෙක් පින්තූරය කරගෙන මොනවහරි ලිව්වොත් ඒ අය ඉරිය දාන්න පුළුවන්. දැන් ඩිටෙන්ෂන් ඕඩර්ස් ඉෂූ කරන්න පුළුවන් ඩෙපියුටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස්. මේ පනත සම්මත කළොත් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ කොහෙත්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලම මැතිවරණ. දැන් හැමදාම මේ රටේ මැතිවරණ පැවැත්වානේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිසි කාල වකවාන අනුව මැතිවරණ පැවැත්වුවා. දැන් ප්‍රථම වතාවට අලුත් න්‍යාය මැතිවරණ පවත්වන්නේ සල්ලි තියෙනවනම් පමණයි. සල්ලි තියෙනවද නැද්ද මැතිවරණයකට කියලා කවුද තීරණය කරන්නේ? රාජ්‍ය නායකය. දැන් මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙක් හෝ රාජ්‍ය නායිකාවක් එහෙම න්‍යායක් ඉදිරිපත් කළේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මොනවා තිබුණත් අපි මැතිවරණ තියන්නේ රාජ්‍ය නායකයා තීරණය කරනවා නම් ඒ සඳහා මුදල් වෙන් කරන්න පුළුවන් කියලා. ඒක අලුත් න්‍යායක්. අලුත් න්‍යායක්. දැන් ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කාගෙත් විශ්වාසය ගොඩනගන්න බෑ. අධිකරණය ගැන. අධිකරණය ඉතාමත් වැදගත්. දේශපාලනඥයන් ගැන මොනවා හිතුවත් මේ රටේ සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ගැන ලොකු ගරුත්වයක් තිබුණා. දැන් මොකක්ද අත්තේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවට ගෙන්වනවා. පාර්ලිමේන්තු කාරක සභාවට. ඊට පස්සේ පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අණ කරනවා, නියෝග දෙනවා. මෙන්න මේ නඩු තියෙන්දු මේ නඩු අහන එක නවත්තන්න. දැන් ඒක කරුණානේ. දැන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කාරක සභාව ඉදිරියේ තියෙනවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුන් වෙද පැමිණිල්ල. එතකොට පාර්ලිමේන්තුව නම් තීරණය කරන්නේ මේ නඩු අහන්න, මේ නඩු අහන්න එපා. ඒ අහන නඩු පිළිබඳ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. හරි විදිහට කටයුතු කළාද, වැරදි විදිහට කටයුතු කළාද? එතකොට එහෙනම් අධිකරණයේ ස්වාධීනත්වෙන් මොකද්ද ඉතිරි වෙන්නේ? දැන් මම අද ලොකු ප්‍රශ්නයක් තමයි අපි ගොඩක් කතා කරනවානේ ස්වාධීන කොමිෂන් සභාව ගැන. අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් විය යුතුයි. ඇත්ත වශයෙන් අපේ රටේ ස්වාධීනයි කියන කොමිෂන් සභාව ස්වාධීනද? මගේ අවංක අදහස සම්පූර්ණ අසාර්ථකයි කියලා. මේ රටේ ස්වාධීන කොමිෂන් සභාව නැහැ. දැන් මම මැතිවරණ කොමිෂන් සභාවේ ඉරණම බලන්න. මැතිවරණ කොමිෂන් සභාවේ මොකද්ද ස්වාධීනත්වය? මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් 3 දෙනෙකුට විරුද්ධව මරණීය තර්ජන තිබුණා 3 දෙනෙකුට විරුද්ධ. එක්කෙනෙකුගේ ගරාජ් එකේ හිටියා පාන්දර එකහමාරට ඒක ආක්‍රමණය කළා කෙනෙක් හිටියා. එතකොට තර්ජන කළා එක සමාජිකයෙක්ව අස්කල්ලා දැම්මා. සරෝජනී චාල්ස් අස්වුණා. ඊට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට කිව්වා ඕගොල්ලන්ට කැමති නීතිඥයන් ගාවට යන්න බෑ, අපි බල කරනවා නීතිපතිතුමා ළඟට යන්න. ඊට පස්සේ මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරනකොට පොලිසිය ඉවත් කළා. සල්ලි දුන්නේ නැහැ. ඉතින් එතකොට මේක ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් කියලා අපිට කියන්න පුළුවන්ද? ඉස්සෙල්ලා මාර්තු 9 නියම කළා මැතිවරණය පවත්වන්න, පළාත් පාලන ආයතන මැතිවරණය. ඊට පස්සේ අප්‍රේල් 25 එකක්වත් කරන්න බෑ. ඉතින් එහෙනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මේ කොමිෂන් සභාව ස්වාධීනයි කියලා අපිට අවංකව කියන්න හැකිද? එක කොමිෂන් සභාවක්වත් අපේ රටේ ඇත්ත කතාව ස්වාධීන නැහැ. ඉතින් එහෙනම් අපි අල්ලස් දූෂණ මේ රටෙන් බැහැර කරන්නට නම් මේ ආයතන ඇත්ත වශයෙන් ස්වාධීන කරන්න ඕනේ. දැන් ගැසට් කරලා තියෙනවා දවස් 3කට ඉස්සෙල්ලා ගැසට් කළා ඇන්ටි ටෙරරිසම් බිල් අතිශයෙන් භයානකයි. තිබුණ එකට වඩා දහගුණයක් භයානකයි. ඒ කියන්නේ දැන් පෙළපාලි ගියොත් ඒක ටෙරරිසම් වෙනවා. ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. එතකොට අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒකට කවුරු හරි මාධ්‍යවේදියෙක් පින්තූරය කරගෙන මොනවහරි ලිව්වොත් ඒ අය හිරේ දාන්න පුළුවන්. එතකොට මේ දැන් මෙතෙක් දුරට ඩිටෙන්ෂන් ඕඩර්ස් දැන් ඩිටෙන්ෂන් ඕඩර්ස් ඉෂූ කරන්න පුළුවන් ඩෙපියුටි ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් පොලිස්, නොට ඔන්ලි ද ප්‍රෙසිඩන්ට්. ඕ යස්. මම දන්නේ එයා. මම දන්නේ DIGs කී දෙනෙක් ඉන්නවද කියලා. අපේ රටේ DIGs ඉන්නවා. ඕ ඉතින් ඒ හැම DIG කෙනෙකුටම පුළුවන් ඩිටෙන්ෂන් ඕඩර් එකක් ඉෂූ කරන්න. ඒක අභියෝගයට ලක් කළා උසාවියන්න බෑ. එක සැරේම මාස 3ක් DO එක යටතේ. එතකොට මේ නීතිපතිතුමාට කියන්න පුළුවන් ඔබතුමාට විරුද්ධව සාක්ෂි තියනවා. හැබැයි මම දැන් අඩු දාන්නේ නැහැ. අවුරුදු 20ක් ඒක පරක්කු කරනවා. අවුරුදු 20ක්. එතකොට ඒ අතර
කොහොමද හැසිරෙන්නේ කියලා කියනවා මේ එහෙම නැත්නම් පුනරුත්ථාපන කඳුර වලට යවන්න හැකි අනිවාර්යෙන් ආ එතකොට ප්‍රොස්ක්‍රිප්ෂන් ඕඩර්ස් තහනම් කරන්න මේ මේක තහනම් කරන්න හැකි මේ මේ ආයතනය තහනම් කරන්න හැකි right එතකොට ඊට පස්සේ රිස්ට්‍රික්ෂන් ඕඩර්ස් මෙතන ඉඳන් අතෙන්ට ඇර වෙන කොහෙවත් යන්න බෑ මේ ඔක්කොම මේ පනතේ තියෙනවා දැන් මේ පනත ගැසට් කරලා තියෙනවා ඉතින් විපක්ෂය අනිවාර්යෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා ඒකට විරුද්ධ දැන් මේ පනත ගෙනාවේ ඉස්සෙල්ලා පනත හරි දරුණු ඒ හින්දා ඒක ඉවත් කරන්න ඕනේ කියලා ඊට වඩා අතිශයින් දරුණු පනතක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් මෙන්න මේවා පිළිබඳ මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕනේ පක්ෂ ભેදයෙන් තුරව මේ පනත සම්මත කළොත් ඊට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න බෑ කොහෙත්ම අවම වශයෙන්වත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් නැති සමාජයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙනවා. ඉතින් මම හිතන්නේ මෙන්න මේ වගේ දේවල් ගැන අපි අවධානය යොමු කළ යුතුයි කියලා.